මහනුවර උසාවියේ බෝම්බ බියම වූ දෙදෙනා අල්ලයි. ලෙස්ලේ නිස්ටමෝල්ට් පෝෂණයයි ශක්තියයි ඔබව බලගන්වන්න 100%ක් සූදානම්. මේ රංජිත් රාජපක්ෂ, ශ්‍රේණි සෙනවිරත්න සහ චමිල් රූපසිංහගේ වාර්තාව ප්‍රධාන සැකකරුට එරෙහිව ඊයේ නඩුවක් විභාග කිරීමට නියමිතව තිබිලා ඒ විභාගයට ගැනීමට තිබූ සියලු නඩු 16 වනදාට කල් දමනවා. මහනුවර අධිකරණ සංකීර්ණයේ බෝම්බයක් ඇති බවට පොලිස් හදිසි ඇමතුම් ඒකකයට ඊයේ දුරකථන ඇමතුමක් ලබා දුන් ගිනිගත් තැන කඩවල ප්‍රදේශයේ පදිංචි ප්‍රධාන සැකකරු හා ඊට අනුබල දුන් ඔහුගේ අසල්වාසියෙක් අත්අඩංගුවටගත් බව ගිනිගත් තැන පොලිසිය ප්‍රකාශ කරනවා. අදාළ ව්‍යාජ ඇමතුම ලබා සිම්පත ප්‍රධාන සැකකරුගේ වන අතර ඒ සඳහා යොදාගත් දුරකථනය ඔහුගේ අසල්වාසියෝගේ බව විමර්ශනවලදී හෙළිවිලා තිබෙනවා. ඒ අනුව එම සිම්පත හා දුරකථනයද පොලිසිය විසින් සිය බහරයට ගෙන තිබෙනවා. ප්‍රධාන සැකකරුට විදේශ රැකියා සහ පුද්ගලයන් යවන බවට මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධව ඊයේ මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් විභාග කිරීමට නියමිතව තිබී ඇති බවත් 119 වෙත ව්‍යාජ බෝම්බ සිද්ධිය සම්බන්ධව ඇමතුමක් ලබා දීමෙන් පසුව එම දුරකථනයෙන්ම සිය නීතිඥයාටද ඇමතුමක් ලබා දී ඇති බව පොලිසිය කියනවා. මේ අතර බෝම්බ බිය හේතුවෙන් ඊයේ විභාග කිරීමට නියමිතව තිබූ සියලු නඩු කටයුතු ජූලි මාස 16 වෙනිදා දක්වා කල් දමා තිබෙන බවයි මේ වාර්තාවේ සඳහන් කරන්නේ. මේ ලංකාදීපේ වාර්තාව බෝම්බ බියකින් මහනුවර උසාවිය කැළඹෙයි සියලු නඩු කල් දමයි බස් කොන්දොස්තරවරේ අත්අඩංගුවට පත්වී තිබෙන බව මේ වාර්තාවේ සටහන් කරනවා. ෂෝක් වැඩේනේ තමන්ට එරෙහිව නඩුවක් තියෙනවා. ඒ නඩුව විභාග කර ගැනීම කල් දා ගන්න ඕනලා තියෙනවා. ඊට පස්සේ කෝල් එකක් ගන්නවා, බොරු කෝල් එකක්. ඒ කෝල් එකෙන් තිගැස්සෙනවා, සියලු නඩු කල් දානවා, සන්නහසන්නද්ද හමුදාව කැඳවනවා, බෝම්බ නිෂ්ක්‍රියාංශය ගෙනවනවා. මේ සියලු වියහියදන් අන්තිමට දරන්න වෙන්නේ ආණ්ඩුවට. ඒ නිසා කරපු අයගෙන්ම මේ වියහියදන් අල්ලගත්තනම් තමයි හොඳ වෙන්නේ. තමන්ගේ නඩුව කල් දමා ගන්න ඕනකමට කරපු උපක්‍රමයක් නැත්නම් මේවා මේ විදිහට කියවනකොට තවත් අය මේ දේවල් මේ විදිහටම කරන්න ඉඩ තියෙනවා. ෆ්‍රයිඩ් රයිස් වලට no solution. අලුත් no recipe දැනගන්න WhatsApp කරන්න.